Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. දැන් මාවත් UMP කාර්යයක් කළා තියෙනවනේ. දැන් මේ 16 දෙනා ඔබතුමා දන්නවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දිනවන්න වැඩ කරෙත් නැහැ. අපි ආණ්ඩුවක් හැදුවට පස්සේ ඇමතිගම ගත්තා. සියලු වරප්‍රසාද ටික ගත්තා. මේ හැමදේම කියලා මම දැක්ක ඊයේ පෙරදා අපි ජේෂ්ඨ අමාත්‍ය ජෝන් සෙනරත්න මැතිතුමා කියනවා. නෑ අපි ආණ්ඩුවේ හිටියට අපි එදා ඉඳන් හිටියේ මේක ශක්තිමත් කරන තැන කියලා කිව්වා. එන අද ඉතාමත් පැහැදිලි වෙනවා අර 16 කණ්ඩායම හිටියේ කොහෙද අද අපි හැමෝම තේරුම් ගන්න ඕනකම තියෙනවා මම එක දෙයක් ඇත්ත කියන්න ඕනකම තියෙනවා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්න කණ්ඩායම් පිළිබඳව අපිට තියෙන ප්‍රතිපත්තිමය විවේචනය ඒ අයට මතයක් තියෙනවා අපටත් මතයක් තියෙනවා 16 දෙනා කණ්ඩායම ගත්තාම මෛත්‍රීපාල මහත්තයට බලය තියෙනවා කියලා හිතනකොට එතුමත් එක්ක එකතු වෙන්නත් එතුමා ශක්තිමත් කරන්නත් හැබැයි මැතිවරණේ ප්‍රතිඵලත් එක්ක නෑ අපිට ඊළඟ පාර දිනා ගන්න හොඳම දේ එහා පැත්ත කියලා හිතලා ඒ පැත්තෙන් හොඳයි කියලා කියනකොට ඇත්තටම අපිට තියෙන ලැජ්ජාව දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තාම එතුමා තමයි ජනප්‍රියම දේශපාලඥ මේ රටේ ඉන්න. මම මහින්ද රාජපක්ෂ මහත්තයාට පුද්ගලික වෛරයක් නැහැ. මම මෙච්චර එතුමත් එක්ක හැප්පිලා. මාව එතුමා මලගෙදර හම්බුණා මා කොහොමද දුමින්ද කියලා මගේ කාරටක් දාගන්නවා. බඩ තට්ටු කරනවා. හැබැයි ඒ ජනප්‍රියතාවය කියන එකයි දේශපාල සුසුදු කියන එකයි අතර ප්‍රශ්නයක් තියෙනවා. අපේ 16 දෙනාගේ කණ්ඩායම සමහරු කියනවා ඊළඟ පාර ජනාධිපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන කෙනා තමයි අපේ අපේක්ෂකයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ අපේක්ෂක කවුද කියලා අහුවාම අපිට කොන්දක් තියෙනවා කියන්න අපේ අපේක්ෂක වෙන කවුරුවත් නෙමේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා කියන්න අපිට හයියක් තියෙනවා. අද මේ පොහොට්ටුවට මේ වගේ සහයෝගයක් අදත් තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ඒක අපි ඒකට අපි ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ. කුලප්පු වෙන්න උවමනාවකුත් නැහැ. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ළඟදීම විශ්‍රාම ගන්නත් සිද්ධ වෙනවනේ. ඉතින් එතකොට එතුමා විශ්‍රාම ගත්ත දාට මොකද්ද මේ පොහොට්ටුවට වෙන්නේ? කවුද මේ පොහොට්ටුවේ නායකත්වයේ ගන්න ඉන්න සුදුස්සා? ජනාධිපති මැතිවරණයට කවුද පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරගන්න යනකොට පොහොට්ටුව පිපිරෙනවා.